මොනරාගල ඩිපෝව. මේ මැදකම මොනරාගල පාසල් සිසු සැරිය බස් එක. සුක්කාන මතට ගත්ත රියතුරු මහත්තයයි මුදල් ගනුදෙනු සිදු කරන කොන්දොස්තර මහත්තයයි මේ බස් එකේ හැමදාම එක දෙයක් අරගෙන යනවා. ඒ මනුස්සකම. ඒ බව හොඳින්ම දැනුන දවසක් වුණා සාමාන්‍ය පෙළ විභාගය පටන් ගත්ත දවස. මොනරාගල රාජකීය ඉස්කෝලේ ඉස්සරහා බස් එක නතර වුණා වගේම දරුවන් බස් එකෙන් පිටවෙන්න හදද්දී අපි කිව්ව රියදුරු මහත්තයා නමින් ඉඳුනිල් උදයංග, ඒ වගේම කොන්දොස්තර මහත්තයා නමින් අමිල සුරේෂ් මේ දෙන්නා දරුවන්ට පුංචි තෑග්ගක් දුන්නා. අවුරුදු 11ක් තමන්ගේ බස් එකේ තමන්ට සතුටක් අරගෙන ආව කිය දරුවන්ට මේ දෙන්න එකතු වෙලා පෑන් පැන්සල් දෙන්න උනා. අපිට උවමනාව තිබුණා පාසල් යන ළමයි වෙනුවෙන් අපි හැමදාම යම් දෙයක් මොනවා හරි දෙයක් කරනවා. එදා උවමනාව තිබුණා අපිට කරන්නට විභාගය පටන් ගන්න දවසේ සහ පුංචි ළමයිගේ හිත හදලා සතුටින් විභාගයට යවන්න. ඒ නිසා මමත් මගේ කොන්දොස්තර මහත්තයත් එකතු වෙලා ගත්ත තීරණයක් අපිට කවුරුත් කියලාවත් මුකුත් නැහැ. අපිත් එක හැමදාම අවුරුදු 11ක් සතුටින් ඉස්කෝලේ ගියපු ආපු ළමයි නිසා අපිට උවමනාව තිබුණේ ඒ ළමයි සතුටින් යවන්න, විභාගයට මුණ දෙන්න, ඒ ළමයිට ආශිර්වාද කරලා අපිට පුළුවන් විදිහට පෑන් දෙකකුයි පැන්සලකුයි මකිනකුයි දීලා ඒ අපිත් එක්ක තියෙන බැඳියාව, අපිට තියෙන සෙනෙහස, අපි ළමයිට තියෙන ආදරය තවත් වැඩි කරගන්න, ඒ ළමයි උනන්දු කරවන්න, ළමයිගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහායි අපි මේ දේ කරේ. ඇත්තටම අපිගෙන් සතුටක් ලැබුවා. ඒ වගේම අපේ ළමයිනුත් සතුටක් ලබනවා. අපිට පුළුවන් හැම වෙලාවෙම අපි ළමයි ගැන හොයලා බලනවා. එක පාරින්ම විභාගය හොඳට ලියන්න. එහෙම කියලයි ඒ අය මේ දරුවන්ට මේ තෑකි තුන්නේ. රියතුරු මහත්තයත් කොන්දොස්තර මහත්තයත් මුදල් හොයාගන්න කරන අරගල අතරේ දරුවන්ට දුන්න මේ පෑන් පැන්සල් ඒ දරුවන්ට මහමිරක් වගේ ඇති. පුරුදු 4ක් විතර මේකේ සේවය කරනවා. ඒ අතර ලස්සන ළමයිට හම්ුණා. ඒ ළමයිට අපි හරි ආදරේ. ඒ ළමනුත් ඒ වගේ තමයි. ඒ නිසා අපි මේ දේ කරන්න තීරණ කරා. දෙමව්පියෝ ළමයි උදේට වන්නේ එක්වරණයක් ඇතුව අපි දෙන්නගේ විශ්වාසයක් ඇතුව. ඒ නිසා අපි ළමයි ඒ විදිහටම හවසට පාසල් දරියට පස්සේ නැවතත් අපේ බස් සතේම ගෙදරට ගෙවල් වලට ගිහින් දානවා. ඒක නිසා මෙවැනි දෙයක් කරන්න අපි දෙන්න තීරණය කරා අපේ රියදුරු මහත්තයමයි. කළා හිත සතුටු වුණා. ඒ ළමයි සතුටින් විභාග ලියන්න ගියා. ඒක නිසා අපිට ගොඩක් සතුටුයි. හිත සතුටින් පෑන් පැන්සල් ටික දුන්න මේ රියතුරු සහ කොන්දොස්තර මහත්තුරු ලෝකයට කියලා දුන්නේ අපූරු මනුස්සකමක්. අපි හැමදාම මේ රැකියාව කරන්නේ සතුටින්, ඒ දරුවෝ නිසා. රියදුරු මහතා එහෙම කිව්වා. අපිටත් ළමයි ඉන්නවා, ඒ ළමයිනුත් අපේ වගේම කියන අදහසින් තමයි අපි මේ රාජකාරිය කරන්නේ. අපිට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ පුංචි පැටවුගේ මූණ දැක්කම අපේ තියෙන ප්‍රශ්න සියල්ල නැති වෙනවා. අපි ගොඩක් සතුටින් රස්සාව කරනවා. ඒ සතුටින් රස්සාව කරන්න හේතුවත් ඒ පුංචි දුවා දරුවන්ගේ මූණ බලලා ඒ දුවා දරුවෝ ඉන්න සතුට දැක්කම. ඒක තමයි අපේ අරමුණ උනේ, ඒ දුවා දරුවන් හොඳින් සතුටින් තියන්න. ඒ නිසා අපිට කරන්න පුළුවන් වූ දේ අපි කරලා පුංචි දෙයක් හරි කරලා ඒ පුංචි පැටව සතුට කරන්නයි අපිට උවමනාව තිබුණේ. මේ ලස්සන වැඩේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයට කිව්වේ මොනරාගල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ සේවය කරන පොලිස් සැරයෙන් තුෂාර මහත්තයා. අහම්බෙන් බස් එකට ගොඩ වුණ ඔහු මේ ගැන සමාජයට කිව්වේ අපේ රටේ මේ වගේ ලස්සන හිත ඇති මිනිස්සු ඉන්න බව මතක් කරමින්. මේ අපි කරපු දේ සමාජයට මුදා හැරපු ඒ මහත්මයාමත් මේ වෙලාවේ මතක් කරන ගමන් ඒ මහත්මයාට ගොඩක් පිං කියන දේ මතක් කරනවා. සුක්කාන මේ වේගයට වඩා යුතුකම් දන්න හිත්වල මනුස්සකම් හරි වටිනවා. ඒ වගේ මනුස්සකම් මහපාරේ තිතිරි කළේ ගුණවත්කම්. ඉතින් අපි ආයෙත් කියනවා මේ මිනිස්සත්කම් හරි වටිනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.